අපිට දැන් පේනවා පොහට්ටුවට හෙන ගහගෙන යනවා කියලා. පොහට්ටුවට එන ගාද්දී අප්පච්චි මලා කියප එක දැන් ඔප්පු වෙගෙන එනවා. දැන් එදා මහින්ද රාජපක්ෂට අප්පච්චි කියපු පොහට්ටුව ඇයෝ අද රන්ලික්කම සිංහට දැඩි කියලා තමයි කියන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ දැන් දැඩිට ආදරේ වැඩි ඇති. අපි දකිනවා පොඩ්ඩක් කොෂලා ඇවිල්ලා තියෙනවා පොහට්ටුවේ මන්ත්‍රීවරු ඇමතිවරු කණ්ඩායම කොච්චර දොළ පිදේනි හම්බෙලාද කියනවා නම් ලැජ්ජ නැතුව ගමට ගිහිල්ලා ගමේ පොහට්ටුවේ චන්දදායකයව ගෙනල්ලා අහනවා අපි යන්න ඕන රනිල් ගාමටද රාජපක්ෂ ගාවටද කියලා. අනේ ගමේ බයෝ ටිකත් අත උස්සනවා අපි යන්න ඕන රනිල් ගාවට කියලා. රනිල් ලෙඩි ගාවට යන්න කියලා තමයි දැන් ගමේ ඇයොත් කියන්නේ. ඒ නිසා මේ මොකද වෙලා තියෙන්නේ? මොකද්ද මේ පොහට්ටුවට උනේ? මේක අපරාධයක්ද නැද්ද? එහෙනම් මේක ගැන විසඳුමක් රටේ ජනතාව ඉදිරියේදී බලා ගන්න ඕන. පොහට්ටුව කියන එක නැත්තටම නැති වෙලා ගිහිල්ලා තියෙන රටේ. ඒ ඇයටත් තියෙන්නේ දැන් මේ සමගි ජන බලවේගෙත් එක්ක එකතු වෙලා රට හදන වැඩපිළිවෙලට එකතු වෙන්න ගමේ අයට. අපි කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න අර බයියෝ ටිකට නෙවෙයි. පාර්ලිමේන්තුවේ බයියෝ කොච්චරද කියනවා නම් එදා වික්‍රමසිංහ මැතිතුමාව පරද්දන්න මම හිතන්නේ 25ක් විතර එයාට විරුද්ධව ගංගොල්ල නැකිටලා කියන්න පුළුවන් 17 හැම වචනයක්ම කියලා රනිල් වික්‍රමසිංහ කියන නම නැත්තටම නැති කරපු කණ්ඩායම අද ලැජ්ජ නැතුව ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කකුල් මිරිකනවා. ගිහිල්ලා වැඳ වැටෙනවා. අද ඒ තත්ත්වයට පත් වෙලා